දුවේ පොතේ ඔන්න මම අදත් ඔයාලට අලුත් පාඩමක් අරගෙන ආවා. අදත් මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ පිල්ලම් පාඩමක්. ඔයාලට මතක ඇති දුවේ පොතේ මම මීට කලින් ආ ශබ්දය සහ ආ ශබ්දය පිළිබඳව පාඩමක් ඔයාලට කියලා දුන්නා. අද මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ ඇ සහ ඈ ශබ්දය පිළිබඳව. ඈ ශබ්දය සහ ඈ ශබ්දය පිළිබඳව තමා මම අද ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, එහෙනම් අපි මේ පාඩමේදී ඈ ශබ්දය සහ ඈ ශබ්දය සඳහා යොදා ගන්නා පිල්ලම් මොනවද? ඈ ශබ්දය සහ ඈ ශබ්දයේ යෙදෙන වචන මොනවද කියලා බලමු. අපි මුලින්ම ඈ ශබ්දය පිළිබඳව තොරතුරු විමසා බලමු. ඈ ශබ්දය සඳහා කෙටි ඇදපිල්ල යෙදේ. ඔව් ආදරණීය දුවේ පුතේ, ඈ ශබ්දය සඳහා නැත්නම් ඈ ශබ්දය නැගෙන අක්ෂර සඳහා අපි යොදන්නේ කෙටි ඇදපිල්ල. ඈ ශබ්දය සඳහා යොදා ගන්නා පිල්ලම තමයි කෙටි ඇදපිල්ල. මෙන්න මේ ආකාරයට තමයි පුතේ අපි කෙටි ඇදපිල ලියන්නේ. මම ඔයාලට හොඳින් පේන්න ඕන නිසා ලොකුවට මේ කෙටි ඇදපිල ඔයාලට පෙන්නුම් කරලා තියෙනවා. මීළඟට අපි කෙටි ඇදපිලේ යෙදුණු වචන කිහිපයක් කියවමු. ඇටය, ගැටය, වැද්දා, නැන්දා, පැහැය, පැඹිලි, දැනුම, සැම, හැන්ද. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔයාලා හැමෝම මේ වචන දෙස හොඳින් බලන්නකෝ. ඔව්, හැම වචනයකම මුල අක්ෂරයම අංගතු පාටින් වර්ණ ගන්නලා තියෙනවා. ඒ වගේම ඒ හැම අක්ෂරයකටම පිල්ලමක් ඉදලා තියෙනවා. ඔව්, ඔයාලා කිව්වා හරි, හැම අක්ෂරයකටම යෙදිලා තියෙන පොතේ කෙටි ඇදපිල්ල. එහෙනම් ඈ ශබ්දය නියෝජනය කරන පිල්ලම තමයි පොතේ කෙටි ඇදපිල්ල. ඈ ශබ්දය නිකුත් වෙනවා නම් අපි ඒ ඈ ශබ්දය වෙනුවට නැත්නම් ඒ ශබ්දය වෙනුවෙන් ඒ ශබ්දය පෙන්වුම් කරන්න යොදා ගන්නා පිල්ලම තමයි කෙටි ඇදපිල්ල කියන්නේ. එහෙනම් ඔයාලා මේ වචන ටික නැවතත් හොඳින් කියවන්න. ඒ වගේම කෙටි ඇදපිල්ල නැත්තම් ඈ ශබ්දයේ යෙදුණු වචන හොඳින් අවබෝධ කරගන්න. ඔව්, මීළඟට ඈ ශබ්දය පිළිබඳව විමසලා බලමු. ඈ ශබ්දය සඳහා දික් ඇදපිල්ල යොදයි. ඔව්, ඔන්න ආදරණීය දුවේ පුතේ, ඈ ශබ්දය සඳහා යොදා ගන්නා පිල්ලම තමයි දික් ඇදපිල්ල. මේ තියෙන්නේ දික් ඇදපිල්ල ලියන ආකාරය. මීළඟට දුවේ පොතේ අපි ඈ ශබ්දයේ යෙදුණු වචන කීපයක් කියවමු. ඔයාලටත් පුළුවන් මගෙත් එක්කම මෙම වචන කියවන්න. නෑන, පෑන, වැවර, දෑත, තෑග, සෑය, වැය, කෑරලා, ජෑම්. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔයාලට පේනවා මෙම වචන දෙස හොඳින් බැලුවම හැම වචනයකම මුල අක්ෂරේම රතු පැහැයෙන් වර්ණ කරලා තියෙනවා. මේ රතු පාටින් දැක්වෙන හැම අක්ෂරයකම යෙදිලා තියෙනවා පිල්ලම. ඔව්, ඔයාලා කිව්වා හරි, හැම අක්ෂරයකටම යෙදිලා තියෙනවා දික් ඇද පිල්ල. එහෙනම් ආදරණීය දුවේ පුතේ, දික් ඇදපිල්ල මගින් නිරූපණය වෙනවා ඈ ශබ්දය නේද? එහෙනම් ඈ ශබ්දය සඳහා යොදා ගන්නා පිල්ලම තමයි දික් ඇදපිල්ල කියන්නේ. දික් ඇදපිල්ල යෙදුණු වචන ලියන්නකොට අනිවාර්යයෙන්ම ඒ වචනවලින් නැගෙන ශබ්දය තමයි ඈ ශබ්දය. ඈ ශබ්දය සඳහා එහෙනම් අපි යොදා ගන්නවා දික් ඇදපිල්ල.
ඔව් අතර නේද වේ පුතේ බලන්නකො මේ වගුව දිහා මේ වගුවේ මම ඈ ශබ්දය සහ ඈ ශබ්දය යන ශබ්ද දෙකම ඇතුළත් කරලා තියෙනවා ඈ ශබ්දයෙන් වචනත් ඈ ශබ්දයෙන් වචනත් මෙන්න මේ වගුව තුළ මම ඇතුළත් කරලා තියෙනවා අපේ වචන ටික කියවමුකෝ පෑය පෑන වැව වැවර සැම සෑය රැල්ල රෑන දෑය දෑත ඉතින් ඔයාලට පැහැදිලිව පෙනෙනව පුතේ ඈ ශබ්දය සඳහා කෙටි ඇදපිල්ල යෙදලා තියෙනවා ඈ ශබ්දය සඳහා දික් ඇදපිල්ල යෙදලා තියෙනවා නියදුවේ පුතේ තුන ශ්‍රේණියේ ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයේ ලස්සන කවි දෙකක් තියෙනවා ඈ ශබ්දය සහ ඈ ශබ්දය හඳුනා ගැනීම සඳහා මන්න ඔයාලටත් පුළුවන් මෙන්න මේ කවි දෙක මගෙත් එක්ක ගායනා කරන්න. ඉතින් ඔයාලා දෙතුන් සැරයක් මේ කවිය ගායනා කරාම ඔයාලට පුළුවන් ඈ ශබ්දය සහ ඈ ශබ්දය පිළිබඳව නැත්නම් ඈ ශබ්දය සහ ඈ ශබ්දයේ යෙදෙන වචන පිළිබඳව තවදුරටත් අවබෝධය වැඩි කරගන්න. ඔන්න එහෙනම් මගෙත් එක්ක මේ කවිය ගායනා කරමු. වැව ළඟ ඉඳලා වැතර මාමා මැස්සට මෑවැල් බැඳලා ආවා සව් කැඳ හදලා කෑමත් කාලා නැන්දා නේගම් යන්නට ආවා ඔව් ආදරණීය දුවේ පුතේ බලන්නකෝ මේ කවි දෙකේ මම ඇතැම් වචන රතු පාටිනුත් අනෙක් තවත් වචන කිහිපයක් කොළ පාටිනුත් වර්ණ කරලා තියෙනවා ඔයාලට හොඳින් බැලුවොත් පෙනෙයි මම රතු පාටින් වර්ණ කරලා තියෙන්නේ ඈ ශබ්දයේ යෙදුණු වචන නැත්නම් කෙටි ඇදපිල්ල යෙදුණු වචන කොළ පාටින් වර්ණ කරලා තියෙන්නේ ඈ ශබ්දයේ යෙදුණු වචන ඒ වගේම දික් ඇදපිල්ල යෙදුණු වචන එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔයාලට පුළුවන් මේ කවි දෙකත් හොඳින් දෙතුන් පාරක් කියවලා මෙන්න මේ ඈ ශබ්දය සහ ඈ ශබ්දයෙන් යෙදෙන වචන හොඳින් මතක තබා ගන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මම හිතනවා ඔයාලට මේ පිල්ලම් පාඩමත් හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි නැවත නැවතත් මෙම පාඩමට හොඳින් සවන් දීලා ඈ ශබ්දය සහ ඈ ශබ්දයේ පිළිබඳව හොඳින් කරුණු මතක තබා ගන්න. ඈ ශබ්දය සඳහා කෙටි ඇදපිල්ල යොදනවා ඈ ශබ්දය සඳහා දික් ඇදපිල්ල යොදනවා ඉතින් ආදරණීය දුවේ පුතේ මෙවැනිම පිල්ලම් පාඩමකින් නැවතත් හමු වනතුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.